තේජාන්ට අහිංසාව විවාහ කරලා දීලා ගෙදරට ගෙනා යුතු බව රවි සෙලිනට පහදා දෙනවා. එතකොට එරික්ගේ දේපල මීෂට අරන් දෙන්නේ කොහොමද කියලා රයිනි පූජනට පහදා දෙනවා. අවසානයේදී ආයෙමත් අහිංසාව කැම්පස් එකෙන් යන්න එන්න වෙන්නේ නැති බව සංදේශ අහිංසට දරුම් දෙද්දී කුරුප්පු හැංගිලා අහන් ඉන්නවා. සංදේශ එහෙම තීරණය කළේ කුමක් නිසා විය හැකිද? අහස් මාලිගා අද එතෙන් සිට. ඔයගලගේ තාත්තා අපේ කුරුප්පු වැඩ කතා කරලා මට සෑහෙන දොස් කියලා. අපේ තාත්තා කුරුප්පු වැඩ කතා කරලා? ඔව් ඔව්. නෑ නෑ නෑ. ඔයාට කියන්න තියෙන දේ තාත්තා කෙලින්ම ඔයාට කියනවා මිසක් මේ කාටවත් කතා කරලා ඔයාට දොස් කියන්න නෑ. මගේ මූණට කීප වතාවම කිව්වනේ ඉතින්. ඔයාට මොනවද කිව්වේ? නංගි මං මෙහෙම ආව ගන්න එන එක ඇරලවන්න එන එක ඒගොල්ලන්ට අවුල් ඇති නංගි. අපිට ඒක තේරෙන්නේ නැති වුණාට. ඉන්නකො මං තාතගෙන් අහන්න කුරුප්පයට කතා කරලා මොනවද කිව්වේ කියලා. නෑ 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 එහෙම අහන්න යන්න එපා. හරි. එහෙනම් මේ විකාර නැතුව හෙට ඔයා එන්න හරිද? ඒක හොඳ නෑ නංගි. මම්මනේ කියන්නේ අයියේ හෙට වෙනකම් මොකටද මේ අද හවසට මාව ගන්න එන්න හරිද? බෑ බෑ මට එහෙම කරන්න බෑ. මේ එහෙනම් මං තේජාන්ට කියන්නම් මාව හවසට ගෙදර හැරලවන්න කියලා. ඒකට කමක් නෑනේ. කෝ උත්තර? හරි හරි හවස එන්න ඕනේ හරිද මං බලාගෙන ඉන්නවා. පවු හින්දා උදේ නාපු එකට සමාව දෙනවා. හැබැයි හවසට ආවේ නැත්නම් කිසිම සමාවක් නැහැ. නංගි බයි බයි මට පාරක් වෙනවා. හවසට හම්බෙමු. හොඳින් නේද කිලි පුතේ? ඔවම පුදුමකුත් අසනීපයක් එහෙම නැහැනේ. එහෙම් බහින රෝගයක් නේ. නමුස දෝෂ වලටත් තනියෙන් හිනාවිනවලු තනියෙන් කතා කරනවලු. මම මේ කල්පනා කරේ මේ අපේ මීෂා කෙලියගෙන. මීෂා ගැන? ඔබට මොනවද මීෂා ගැන කල්පනා කරන්න තියෙන්නේ? අපේ කාටම ගැලපෙන සීහි දේවි කෙල්ල. අනේ උඹේ ඇට නැති දිව. උඹ මෙච්චර කල් ඔය කෙල්ලව පන්න ගන්නනේ හැදුවේ. දැන් මොකද? එහෙම තමයි අම්මේ අපි කාටත් වරදිනවා. වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕන. උඹට මොකද මේ හදිස්සියේ මිෂගෙන සත්ව කරනව පහල උනේ? අපේ ගාගේ පෙර වාසනාවට තමයි මේ වගේ කෙල්ලෙක් හම්බෙලා තියෙන්නේ. මෙච්චර කල් ඔට්ටුනේ අර ලොක්කගේ කෙල්ලව ඇඟේ ගහන්නනේ ඉතින්. ඒ කෙල්ලගේ වරදක් නෑ. හැබැයි ඉතින් බලාගෙන ගියාම මේ සීදේවි කෙල්ලගේ වරදක් දකින්නේ. මොකද්ද උඹට හදිසි මීෂගේ පිරුණ වාසනාව කියපම් බලන්න මට. මේ හා පුතේ. ඉතින් සමහර දේවල් තියෙන ජීවිතේ අපි ඉපදෙනකොටම තමයි තීන්දුව తీරන වෙලා ඇවිල්ලා ඉන්නේ. ඒ වගේ උඹේ වාසනාවකට තමයි මේ වගේ මීෂා වගේ කෙල්ලෙක් උඹට හම්බෙලා තියෙන්නේ. මමක. මීෂාව අඳුර ගන්න කලින් හිටපු මමයි දැන් ඉන්න මම අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද තාත්තේ? යෑනි නාස්නලෝ දැන්මම මොන හරකට සරෙන්ඩර්ලු. මට තව දේශපාලන හයියෙන් තාම නැයිට්ලා ඉන්න පුළුවන්. මේ විදිහට තව අවුරුදු 30ක්වත් හිටියොත් අවුරුදු 30ක් ඔව් දේශපාලන දිවිය කියන්නේ අම්මේ හොට බිම ඇනිනකම් පාර්ලිමේන්තුවේ හිටියත් ඒකට කියන්නේ පරිණත නායකයා කියලා. තාත්තා දේශපාලනය කරන්න. මම බිස්නස් එක බලා ගන්න. හරියට හරි. ඔබ දැන් හරි ට්‍රැක් එකට වැටලා තියෙනවා. අත් පොට යහට ගිහිල්ලා කතා කරමු. අයියේ මේකොල්ල මෙතන ඉඳන් කතා කරාම මොකද වෙන්නේ? මොකවත් වෙන්නේ නැහැ. ඇන්ටට හේ කියලා. යමයි යමයි යමයි. අහස්මාලිකා
Neutralox serum sahita Dove hisakis mulasita poshnaya kara hisakis vati yamasiyata 98ak dakwa avama karai. Dove hair fall rescue dang rupiyal 80ka itirekata. Navalux vitamin E samagen sandamen ditulana mohanak. යාගේ ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හරියම උත්තරයක් දෙන්නෙත් නැහැ. සංදේශ ගැන හැමුවත් කෙලින් උත්තර දෙන්නෙම නැහනේ. මේ කවුද මචං මේ? ඈ යකෝ. උඹලා නොදන්නවා වුණාට උන් දෙන්න අතර මේම මෙව් එකක් තියෙනවා බං. නැද්ද මං කියන්නේ නැද්ද? ඈ ජූටි වැනි කි? අනේ යකෝ අපි නොදන්න චෙස් කිව්වලු. හරි. අහිංසර සංදේශයත් එක්ක ෆෙයර් එකක් තියෙනවා තමයි. ඒක තේරුම් ගන්න පැත්තකට වුණා නම් ඉවරයිනේ තේජාන්. ඒක වා කියලා බෑනේ. හනේ මන් දන්නේ. මචං මේ වටේ ඉන්නේ උන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ නේ ඈ. ආ ඒකම තමයි මට ඔයාටත් කියන්න තියෙන්නේ. රජිත මේ චාටර් එකෙන් නැතු ඉන්නවද? අපිත් එක්ක නෝන්ඩි බා. ජානි මේ. වාට තමයි මේක තේරුම් ගල දෙන්න පුළුවන්. අපි නම් ඔය ගැන කතා කරලා තියෙනවා නේද ෂාප? හැබැයි මේ ඕනාවට වැඩිය අහිංසට බල කරන්න ගියොත් ඔය කතා කරන ටිකක් නැති වෙයි. අනේ කවුද මචං මේ කෙලි? මේ ෂාප කෙලි. අහනවකෝ තැන්කි උපදෙස් වලට හරිද? ඇත්තද? හරි යාළුවෝ නම් යාළුවෝ වැරදි පාරේ යදි හරි පාට ගන්න දැනගන්න ඕන. ආ ඇත්තද? තේජන් මේ ඕක මුන් එක්ක කතා කරලා වැඩක් නෑ මචං. නිකන් තේරුමක් නෑ නේ බා. ඒක තේරුණා නම් ලොකු දෙයක්. හීනෙන්ද නංගේ? ඈරෙන්න ඈරෙන්න. යකෝ මේ තේජන් උඹට දැන්වත් තේරෙන්නේ නැද්ද බා? මචං මේම මෙහෙම අපේ අහිංසකෙලියට හරියනවට කැමති නෑ. නැද්ද මංගේ? නැද්ද ජූටි වෙනිකේ? ආ මොකද්ද දන්නේ නැනේ හේතුව? ඒවා මේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්ධිය කියන්න බැරි දේවල්. තේරුණාද? කමන්නේ අපිට දැනගන්නත් එක කියනකො. ඇත්තද? අහගන්න ඕනේද? එහෙනම් අහගන්න කොහොඳට. ඔයා කැමති නෑ අපේ තේජාන් කොළුව අහිංසකලිත් එක්ක මේම මෙව් එකක් තියාගන්නවට. මොකද දන්නවද? ඔයාගේ හිතේ අපේ තේජාන් කොළුව ගැන මෙව් එකක් තියෙනවනේ ඒකයි. නැද්ද? ඔව් අනේ නේ බබ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා අහන්නකෝ. මේ බම්බුලා මිස්සි මේ මගේ කැමැත්ත අහනවා. මේ වගේ දිග්දණ්ඩියට මට කැමැති වෙන්න පුළුවන්ද? බෑනේ. නැද්ද මං කියන්නේ? කදා නෙමෙයි පොඩි ළමයි වගේ හැසිරෙන්නේ. ඔයා අපේක හොඳයි. අන්න මග බලන් ඉන්න. අයියෝද? පන්න ප්‍රශ්නෙම තමයි යන්නේ. මේ තේජාන්ට නම් පිස්සු අනේ. උත්තරේ හම්බෙනකම් පස්සෙන් එන සීන් එකක් තියෙන්නේ. අපි අන්ද ඇයි කතා කරන්නේ? මොනා කතා කරන්න ශෙහානි? අපි යන්. අහිංසා අනේ තේජාන් අදන විනාඩියක්වත් පරක්කු වෙන්න බෑ. අපි යනවා. සෝරි හොඳේ. අන්නන්නන්නන්න අන්න දැක්කනේ. අන්න දැක්කනේ. දැන් උඹට සැපද? ආපෝ මෙහෙමත් කෙල්ලු. එන්න එන්න වාඩි වෙන්න. වාඩි.
මොනවද මේ දවස්වල විස්තර? ගෙදර වැඩ කරනවා තමයි ඉතින්. ඒකත් ඉතින් ලොකු ජොබ් එකක් නේද? එදා මට කෝල් කරලා එනවා කියලා කිව්වට මේ තරම් ඉක්මනට එයි කියලා මම නම් හිතුවේ නැහැ. ජගත් මම හොඳට කවදාකවත් කල්දාන ජාති මනුස්සෙක් නෙමෙයි. හැබැයි අපි මේක පාට ආපු එක මේ වලට කරදරයක් නම් සමා වෙන්න ඕන. අනේ නෑ. සෙලින නෝන අපේ ගෙදර ආපු එක කොච්චර දෙයක්ද? දුවද කැම්පස් යන්න නැතිනේ. අනේ ඔව්. එයා එද්දි හවස් වෙනවානේ. දැන් කොහොමද ජගත් ගැසලි පටන් ගත්තේ? ආ. දැන් නම් ඉතින් ගොඩාක් දුරට හොඳයි. ඩොක්ටර්ස්ලා නම් ඉතින් කියනවා තව කාලයක් පරිස්සම් වෙන්න කියලා. ඒත් ඉතින් ඩොක්ටර්ස්ලාට වඩා මෙයා ලොග්ගත්නේ. අනේ ඒ ගැන නම් කතා කරල වැඩ නැහැ චන්දි. අපේ ගෙදරත් ඉතින් එහෙම තමයි. ඩොක්ටර්ස්ලා කියන විදිහට අතපය කුලගෙන ගෙදරට හිටියොත් මේගොල්ලෝ කාලාමාරයි. ඇයි ජග? ආ ඒක නෙන්න. මොන දේ කරන්නත් ඉතින් ජීවත් වෙලා ඉන්න එපැයිනේ. අපි කෙලින්ම කරනවට බයයි. පටින් ගොඩින් කතා කරන්න දෙයක් නැහැ. ජගත් මං ආවේ ඉතාමත් වැදගත් කාරණාවක් කතා කරන්න. චන්දි වාඩි වෙමු මෙතන. සමේ සහ හිසකෙස් වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝකොලජන් තරුණයේ යලි කැඳවන කොලජන් සත්කාරය. ඩයලොග් කපල් බ්ලාස්ටර් රුපියල් 123කට unlimited call සහ SMS. නෑ මම කියන්නේ පලක් ඇති දෙයකට නම් කොහොම මූඩ් ගහලා අප්සෙට් වෙලා හිටියට කමක් නෑ. නිකම් මේ තේරෙන්නේ නැති දේවල් ගැන කල්පනා කර කර ඉන්න එපා කියලා මම ඔබට මුලින් ඉඳන්ම කිව්වනේ. මම එහෙම තේරුම්මන්න දේවල් පස්සේ කියේ නෑනේ. යකෝ ඔය මෙලෝ මොලයක් නැති ගොන් තීරණ ගන්න කෙල්ලන්ට දුරදි හිතන්න මොලයක් නෑ. අනිත් එක ඔය කෙල්ලෝ නිකන් මුකුළු බාලා හිනාවක් දෙකක් දැම්මම ඕනි කොල්ලෙක් අහු වෙනවා. කුරුප්පොයි මේ අහිංසනංගි ගැන ඔය විදිහට හිතන්න එපා. මම කැමති නෑ. හරි හරි නංගිලා කොහොම හිතුවත් ගෙවල් ඇතුලේ තීඳු තින්න ගන්නේ අම්මලා තාත්තලා එකතු වෙලානේ. අනිත් එක ඉතින් ඔබ ජගත් මහත්තයා ගිය ඇතුළට පැනලා අහිංසව හොරෙන් උස්සයි යන්නද? පල්ලි මේ කවදාවත් හීනකින්වත් ඒ වගේ දෙයක් නම් හිතන්නවත් එපා හොඳේ. එහෙම දෙයක් වුණොත් ඔබ දන්නවනේ මාමය පපුව පැල්ල මැරිලා යයි. ගෙදෙට්ට ඉන්න එකම පිලිසරණ ඔබ විතරයි. අනිත් කාරණා මල්ලි අය දෙකක් නෑ. එරික් මහත්තයලා උඹ හොයාගෙන ඇවිල්ලා මරලා දාලා යයි. එරික් මහත්තයලා කියන තරම් හොඳ අය නෙමේ. පොඩ්ඩක් එක තේරුම් ගනින්. තේරුම් අරන් කල්පනාවේ මොලේ කල්පනා කරලා ජීවත් වෙයන්. ඒ කවුරු මොනවා කිව්වත් ඔය කොච්චර අය ඉන්නවා කිව්වත් අහිංසනගේ ගොඩක් තනි වෙලා ඉන්නේ. ඒක මන් දන්නවා. හරි හරි බං. ඒක මන් දන්නවා. අඩුම තරමේ කියලාද හිතේ තියෙන දේ කතා කරන්නවත් කෙනෙක් නැහනේ අයියේ. හරි 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 බං. ඒක හරි. මට බෑ. මට එහෙම හේතුවක් නැතුව අහිංසනගේ අතාරින්න බෑ. මොකද හේතුවක් නැත්තේ? පැහැදිලි හේතුවක් තියෙනවනේ. ඒ කිල්ල කවදාවත් ඒ රික් අංගගේ මිනිපිරි විතරේ ගෙදරට යන්නේ නැහැ. ඉතින් ඒක උඹට අදාළ වෙන්නේ නැහනේ. මම මේ උඹට කියන්නේ නොකරන මගුලක් පස්සේ ගිහිල්ලා නිකන් අමාරු වැටෙන්න එපා කියලා මල්ලි. මං එහෙම අමාරු වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ උඹ මේක අතාරින්නේ නැහැ. හරි 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 හරි. එහෙනම් ඉතින් මට මේක මාමට කියන්න සිද්ධ වෙනවා මල්ලි. ඕක අපි තාත්තට කියන්න දෙයක් නැහැ නේ. මොකද වෙත්තේ? දැන් උඹ විහිං අමාරු වැටෙනවා බල බලා උඹ කියන්නේ මට කටවහගෙන ඉන්න කියලාද? අයියේ මේ ගෙදර කාත් එක්කවත් මේ ගැන කතා කරන්න එපා. මතක තියාගනින් මල්ලි මේ කතාවේ කෙරවලක රවි මහත්තයලාත් ඉන්නවා. උඹට මතකයිනේ වතාවක් අර සින්දුවේ කේස් එකට රවි මහත්තයලා පුතා උඹත් එක්ක වෛරෙන් ඉන්නේ.
අයිය මේ මං කාගෙන්වත් සින්දු කියන්න ඉල්ලගෙන ගියේ නෑ හරිද? අනිත් මං කිසිම කෙනෙක්ව කපාගෙන උතන කියලා තේරුණෙත් නෑ. හැබැයි පුතෝ ඔය කතාව මේ සැරේට නම් වළංගු වෙන එකක් නෑ. මට අහිංස නංගිව අමතක කරන්න බෑ අයියේ. ඔය කවුරු මොනවා කිව්වත් අහිංස නංගි මට අමතක කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හැබැයි උඹට මේ පාර ගෙවන්න වෙන වන්දිය දරා ගන්නත් බැරි වෙයි. මං ලෑස්ති ඕන දෙකට. ඕනි දෙකට කිව්වේ? කාටවත් බල කරන්න බෑණි අයියේ. අහිංස නංගි කැමති ජීවිතයක් තෝරගනි. අහිංස නංගිම සල්ලි පස්සෙන් යන කෙල්ලෙක් නෙමෙයි. ඒක මතක තියාගන්න. හරි හරි හරි. මොනවා කිව්වත් ඉතින් කර්ම වලක් ගන්න බෑනේ. හැබැයි මල්ලි මම මේ කියන දේවල් හැමදාටම වළංගුයි කියලා මතක තියාගනි. එහෙනම් කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරපන්. හරිද? නව ෆෑර් ඇන්ඩ් ලව්ලි. එයි ඇති විටමින් B3 B6 C සහ E මගින් ඔබේ සමතත් HD glow එකක්. නව ෆෑර් ඇන්ඩ් ලව්ලි ඇඩ්වාන්ස්ඩ් මල්ටි විටමින්. සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. විෂන් කෙයා. විශ්වාසනීය දැක්ම. ඊට පස්සේ ඉරික් මාරසේනාව අරන් ආව තෙරික්ට හැප්පෙන්න වෙන්නේ රවි විජේවර්ධනත් එක්ක. අපිට ඔහොම කතා කරන්න බෑ. ටිකක් තේරුම් ගන්න. මම මොනවද මේ කියන්නේ? එන්න කිව්වොත් නම් ඇවිත් ඉන්න එකක් නෑ. අපායට උනත් ඒ හැබැයි ත්‍රිවිල් එකේ හැමදේම හොයලා බලලා කලේ සන්දේශ අයියා.